ආයුබෝවන් 2023 වර්ෂයේ නව වර්ෂයේ ඔබට කොයි විදිහකට බලපාන්නේ ඔබට මොන වගේ ඵලයක් ඇති කරනවද කියන දේ පිළිබඳව අද දිනේ විග්‍රහ කරන්නටයි මේ අපි සූදානම් වෙන්නේ. ඉතින් 2023 වර්ෂයට අදාළ සුවිශේෂී ඵලාපලයක් ඔබට ගෙන එන්නටයි මේ අපි සූදානම් වෙන්නේ. ඉතින් මේ අවුරුද්ද එක්ක ඒ කියන්නේ 2022 වර්ෂයේ අවසානයත් එක්ක 2023 වර්ෂයේ උදාවීමත් එක්ක මේ ඇතිකරන යහපත් ඵලයන් කොයි ආකාරයට ඔබට බෙදී යනවාද එහෙම නැත්නම් ඔබගේ ලග්නයේ ආශ්‍රිතව කොයි විදිය යහපත් වපසරියක්ද ඇති වෙන්නේ කියන කරුණු කාරණා ගැන අපි සුවිශේෂීව මෙහිදී කතා බහ කරන්නට සූදානම් වෙනවා. ඉතින් ඔබගේ නිවාසය කඩන්නේ බිඳින්නේ නැතුව निवास दोष परीक्षा करगन्न निवास दोष निवेदि करगन्न अवश्यता ओबट उन्न पुलवां तीरेदीस अंकेट वाट्सअप अमकल मगे गेदर परीक्षा करगन्न ओणिकेन वाट्सअप पमन यमकन ओबट केंद्रे बलागन उन्न मगे केंद्रे परीक्षा करगन्न अवश्यकिन पनिविडे पमन यमट यमकन तीन ए सीएल कटयुत करगन उन्न अभी पहासुकान सलसला तीन वाट्सअप किरीम तुल एना बलमु 2023 वर्षे अप्रैल मासे මේ අලුත් අවුරුදු කේන්දර තත්කාලයේ බලපෑම් මේ සඳහා සැලකීම අවශ්‍ය වෙනවා මේ පලාපල විස්තරය හදන්නට. ඒත් එක්කම 2023 ජනවාරි 1 පෙරවරු 6:42ට යෙදෙන තත්කාල කේන්දරයේ බලපෑම් 90ක් මේ සංශෝධනය කරලා තියෙනවා සැකස් කිරීම කරලා තියෙනවා. ඉතින් ඒ පෙරවරු 6:22ට යෙදිච්ච මේ තත්කාල කේන්දරය බොහොම සුවිශේෂී බලමගත වූ කේන්දරයක් බවට පත් වෙලා තියෙනවා. एतेक्कम शनिगे उपग्रहयान वन गुलिक सह मांदिगे क्रियाकारित्वयात् मे फलाफल विग्रहयट अतुलत् करन्नट सिद्ध वेला दिनवा ए उपग्रहयांगे तियेन सुविशेषी तत्त्वय निसा जनवरी पलवेनिदा तत्काले बलुवोत् एहेम युरेनस मेष राशिगतव क्रियाकारी वेनवा नेप्च्यून कुंभ राशिगतव क्रियाकारी वेनवा मे आदि विधिर मे ग्रहयांगे राशिगत क्रियाकारित्वे पवा मे ज्योतिष विग्रहयट ඇතුළත් වෙනවා ඇතුළත් කරලා තියෙනවා ඒ අනුව පලාපල කතනේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එපමණක් නොවේ තව ජ්‍යොතිෂ කරුණු තියෙනවා. ඒ තත්කාලයේ පංචාංගයේ කොයි ආකාරයද ඊට අතිරේක වශයෙන් මේ ලග්නයේ ධනු හෝරාව කටක දීර්ඝාණේ මේෂ ආදී දේවලුත් ඔන්න අපි ඇතුළත් කරලා තමයි මේ පලාපල විග්‍රහය ඔබට සකස් කරලා තියෙන්නේ. ඒ නිසා වඩාත්ම අර ज्योतिष विग्रहयान अतर तव दुरटा इदिरेट एविल अभी मे विग्रहय करबट पहासुकम सलसिलती मे सीलु करणु कारण अभी सलका बलन निशा इति एट अमतर नकत् अधिपति ग्रह क्रियाकारी भाव्यात मेकट अतुलत्कर्ला तीयन नेपच्यून पुवपुटप गुरु युरेनस बेरन शुक्र राहु बेरन शुक्र आदि विधियट ए तीन තත්ත්වයන සලකා බලලා තමයි මේ පලාපල විග්‍රහය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ කියන කරුණු කාරණා බොහෝමයක් එතකොට ජ්‍යොතිෂයේ පැත්තෙන් ඇතුළත් කරලා තමයි මේ පලාපල විග්‍රහය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ කියන කාරණය අපි මෙහිදී ඔබට අවධාරණය යොමු කියා සිටින්නේ. ඉතින් ඊටත් අමතරව වසරේ යෙදෙනවා ග්‍රහ යුද්ධ. මෙන්න මේ ග්‍රහ යුද්ධත් සලකා බලලා ග්‍රහ යුද්ධවල ක්‍රියාකාරී තත්ත්වයන් වල तीन स्वभाव तोबे लग्ने कोई तेन टेम विनोदी सलका बल तम मे फलाफल विग्रह तव दुरटा द्रिपत्कराम ग्रहणे सिद्धवेनो एवं बलपेम तीट पे वसर पुराम राशि मारवेनो ग्रहयो ඉතින් ඒ ඒවා පිළිබඳවත් අවධානය යොමු කරමින් මේ පලාපල විග්‍රහය අන්තර්ගත කරලා ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඊටත් අමතරව තවත් දේවලුත් ඇතුළත් කරලා තියෙන බලන්න කොතරම් දේවල් ඔබගේ ජ්‍යොතිෂ විග්‍රහය තුළ ඇතුළත් කරන්නට තියෙනවද කියන කාරණේ. තත්කාල කේන්දරේ සිකුරු මිත්‍රගතව ඉන්නවා. ශනි ස්වශේෂ්ඨගතව ඉන්නවා. ගුරු ස්වශේෂ්ඨගතව ඉන්නවා. රවි මිත්‍රව ඉන්නවා. ඉතින් මේවා බොහොම යහපත් ග්‍රහ බල ස්ථානගත වීම. ඉතින් ඒ තියෙන ඒ වගේ යහපත් ඵල කොයි තැනට යොමු කරවනවාද කියන කාරණා ගැනත් අපි ඔන්න මේ ජ්‍යොතිෂ විග්‍රහය තුළ ඇතුළත් කරලා තියෙනවා. මීටත් අමතරව තව බාධක ග්‍රහය බුධ, මාරක ග්‍රහය ශනි, 22 වෙනි දීර්ඝානාධිපති, 64 නවංශාධිපති තත්වයේ ඉන්නේ කුජ. ඉතින් මේ කරුණු කාරණාත් ඔබගේ ජ්‍යොතිෂ විග්‍රහයට ඔන්න අපි ඇතුළත් කරලා තියෙනවා. ඉතින් පුද්ගලික කේන්දරයේ අර උපන් දිනය, උපන් තැන, උපන් වේලාව කියන කරුණු කාරණා අපිට ලබා දීලා ඔබට පුළුවන්
ඔබටම ගැලපෙන පලාපල විග්‍රහය දැන කියාගන්න මොකද මේ පලාපල විග්‍රහය අඩු කරන්නට වැඩි කරන්නට වෙනස් කරන්න ඔබගේ පුද්ගලික කේන්දරය සමත් වෙනවා මොකද උපතින් පිහිටි ග්‍රහයන්ගේ බල දුබලතාවයන් කොයි ආකාරද කියලා කියන්නට බැහැනේ ඒක තියෙන ඔබාතේන ජන්ම පත්‍රය එහෙනම් ඒ ජන්ම පත්‍රයේ තියෙන තොරතුරු ටික අපිට එවලා ඔබට පුළුවන් ඔබටම ගැලපෙන ආකාරයට ඒ කියන්නේ WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබටම ගැලපෙන ආකාරයට කොහොමද මේ පලාපල විග්‍රහය වෙනස් වෙන්නේ 2023 කියලා දැන කියාගන්නට තව දුරටත් ඉතින් එහෙනම් අපි බලමු ඔබගේ ලග්නයට අනුව කොයි විදිහ තැනකට ඔබට යොමු වෙන්නට තියෙනවද 2023 වර්ෂයේදී කියලා 2023 වර්ෂයේ අපේ කටක ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියන කාරණේයි දැන් මේ අපි කියන්නට සූදානම් වෙන්නේ ඉතින් අපි ඔන්න පළවෙනියටම තෝරගත්තේ ධනය සම්බන්ධයෙන් කියන්නට වියදම් තරමක් ඉහළ ගියද නව ආදායම් ක්‍රම රාශියක් ඔබ විසින් නිර්මාණය කරගන්නා තත්ත්වයක් තමයි ඔන්න පවතින්නේ ඉතින් ඒ නිසා ඔබට ආර්ථික පැත්තෙන් නම් හොඳ වර්ෂයක් ඔන්න 2023 නව ව්‍යාපාර ආරම්භය ජය අත්කරන තත්ත්වයකයි පවතින්නේ මෙතකල් ඔබ ආරම්භ නොකර හිටියානම් ව්‍යාපාර ඔන්න ඔබ අලුතෙන් පටන් ගන්න ව්‍යාපාර 2023 වර්ෂයේ ඔබට ජයග්‍රහණය තමයි අත් වෙන්නේ රැකී රක්ෂා ගැනයි දැන් අපි කියන්නට යන්නේ අපේ කටක ලග්න හිමියන්ගේ නිර්මාණශීලීව සිදු කරන ව්‍යාපාර ඔන්ලයින් ව්‍යාපාර වඩා සාර්ථක වෙන සාර්ථක කරන තත්ත්වයකට බලයක් තමයි පවතින්නේ වෘත්තීය ජයග්‍රහණ සඳහා ප්‍රශංසා හිමිවන තත්ත්වයක් ඔන්න පවතිනවා ගෘහ ජීවිතය ගැනයි දැන් මේ අපි ඔබට කියන්නට යන්නේ මානසික පීඩා ඇතිවන නමුත් ඒවා පරයා යන ඉහළ ආදරයක් කරුණාවක් ඔබට පෞල තුලින් හිමිවන තත්ත්වයක් ඔන්න ගෘහ ජීවිතයේ පැත්තෙන් කියන්නට තියෙන්නේ පෞල් අතර සාමූහික චාරිකා කටයුතු යෙදෙන ස්වරූපයක් ස්වභාවයක් ඔන්න ඔබට පවතිනවා සහ එවැනි කටයුතු සිද්ධ වෙනවා දැන් අපි කතා කරන්නේ අපේ විවාහ අපේක්ෂිතයන්ට කොහොමද 2023 වර්ෂයේ කරුණු කාරණා තීරණය වෙන්නේ කියන දේ විවාහ අපේක්ෂිත විරුද්ධ පාර්ශවයන්ගේ අඩුපාඩු බොහෝ සෙයින් සොයන පෙනෙන තත්ත්වයක් තමයි ඔන්න පවතින්නේ. ඉතින් ඒ ගැනත් ඔන්න විශේෂිත අවධානය යොමු කරන එක ඉතාම වැදගත් කියන දේ අපි ඔබට අවධාරණය කරනවා. ඊළඟට අපි කතා කරමු අධ්‍යාපනය මොන වගේ තැනකට යොමු වේද කියන කාරණාව. මෝහය ඒ කියන්නේ මෝඩකම ඔබේ සිතට නැගෙන නිසා ඒවා පාලනය කරලා කටයුතු කරන එක අධ්‍යාපනයේ ජයග්‍රහණය කරන්න ඉතාමත්ම වැදගත් කියන දේ ඔබට කියන්නට ඕනි. ඉතින් ඔන්න මේ කාරණය විශේෂයි ප්‍රාථමික අධ්‍යාපනය ලබන අපේ දරුවන් සඳහා සුදුසු ප්‍රතිකර්ම ක්‍රම අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට යම්කිසි බාධාමය තත්ත්වයක් තියෙන නිසා. ඉතින් ඔබට අවශ්‍ය නැකත්මේ අවශ්‍යතා, කේන්දර පරීක්ෂා කරගැනීමේ අවශ්‍යතා, ඒත් එක්කම වාස්තු විද්‍යාත්මක අවශ්‍යතා, ගෙවල් පරීක්ෂා කරගන්නව, නිවාස සැලසුම් කරණේව, ඒ සියල්ලම දැන් ඔබට කරගන්නට පුළුවන් බොහොම පහසුවෙන් ගෙදර ඉඳන්ම. කොහොමද කරගන්නේ? විවිධ පෝලිං වලට යන්නට ඕනේ. ඔබේ තියෙන ජංගම දුරකථන අරගෙන WhatsApp පණිවිඩයක් යොමු කරන්න මෙන්න මේ දේ මට කරගන්නට අවශ්‍යයි කියලා එපමණයි කරන්නට තියෙන්නේ. ගෙදර ඉඳන්ම වැඩ කටයුතු ටික කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ කටක ලග්න හිමියන්ට මේ 2023 වර්ෂය ඔබගේ සියලුම බලාපොරොතු ඔබ සිතන පතන ආකාරයටම ඉෂ්ට සිද්ධ කරගන්නට බොහොම වාසනාවන්තම වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දින වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. අයිබෝවන්.